මාර රසණයක් තියෙනවා කතා කරලා. බීට් ද හීට් කියලා අපි තව වීඩියෝ එකක් කරමු. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මේ පාර වීඩියෝ කියන්නත් ගොඩක් දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම ගොඩක් දේවල් තියෙනවා හැටියට. අපි නම් රෙඩි. මොකද්ද මේ අසාධාරණේ? අසාධාරණ? මොකද්ද? මිගෙල් අපි දන්නවා දැන් 2023 අවුරුද්දට අපි අපේ ආයතනයෙන් විතරක් ස්ටුඩන්ට්ස්ලා 100කට අධික ප්‍රමාණයක් යවුවා. එතකොට මේගොල්ලන් මාස්ටර්ස් වලට ගියා, PGD වලට ගියා. එතකොට පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා වලට ගියපු කට්ටිය ඇත්තටම ගොඩක් කට්ටිය ගියේ මාස්ටර්ස් වලට ඒගොල්ලන්ගේ ස්ටඩීස් එක්ස්ටෙන්ඩ් කරගන්න බලාගෙන. ඒ අතරින් සමහර ස්ටුඩන්ට්ස්ලා මේ වෙද්දි PGD එක කම්ප්ලීට් කළා, මාස්ටර්ස් උත් කම්ප්ලීට් කළා, සමහර කට්ටිය මාස්ටර්ස් කරන ගමන් ඉන්නේ. එතකොට මේගොල්ලන්ගෙන් දැන් අපිට අහන්න ලැබෙන දෙයක් තමයි ඒගොල්ලන්ට පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඇප්ලයි කරගන්න බෑ කියන එක. හරිම ෂොකින් නිවුස් එකක්. ස්ට්‍රගල් කරනවා. හරිම ෂොකින් නිවුස් එකක්. අපි කතා කරමු අද ඒක ගැන. හරි. Thank you නයනා. දැන් අපි ඇත්තටම මේ මාතෘකාව අපි කතා කළ යුතුම මාතෘකාවක් මේ වෙලාවේ. මොකද කිසිම කෙනෙක් හරියට ඒක කියන්නේ නැහැ. ඉතින් අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදියට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කම්පැනි එකක් විදියට සහ මේ ලීඩින්ම නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා ගන්න ආයතනයක් විදියට මේක කතා නොකරත් බෑ. හරි. ඉතින් ඇත්තට මම ඉස්සෙල්ලා මේක මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක ඉස්සෙල්ලා මේ කියන්න ඇයි මේ කන්ෆියුෂන් එක කොහෙද කියන්නේ. මුලින්ම උනේ දැන් ඔයා දන්නවනේ අවුරුදු දෙකම ආරක් නිව්සීලන්ඩ් රට වහගෙන හිටියානේ. ඒතකොට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ආවේ නෑනේ බොහොම කීප දෙනෙක් නේ ආවේ. PhD වලට වගේ. ඉතින් ඇවිල්ලා ඊට පස්සේ බෝඩර්ස් ඕපන් කරනවත් එක්කම මේගොල්ලන්ගේ රූල් චේන්ජ් එකක් ආවනේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා වලට. ඔව්. මොකද ඔයා දන්නා ඉස්සර PGD එකක් ලෙවල් 8 එකක් කරපු කෙනෙක්ට අවුරුදු 3ක පෝස්ට් ස්ටඩි වර්ක් වීසාවක් හම්බුණා. ඊට පස්සේ මේක 2022 වෙනස් වුණා. PGD එකක් කරාම ඒ ඉගෙන ගන්න ඩියුරේෂන් එකට තමයි පෝස්ට් ස්ටඩි වර්ක් වීසා හම්බෙන්නේ කෙනෙක් අවුරුද්දක් ඉගෙන ගත්තොත් ඒක අවුරුද්දේ හම්බ වෙන්නේ. ඊළඟට අපිවත් ඉන්ස්ටිටියුට්ස් ඇවිල්ලා දැනුවත් කරා රයිට්. හැබැයි ස්ටුඩන්ට් කෙනෙක්ට මාස්ටර්ස් එකකට කෙලින්ම ඇප්ලයි කරන්න බැරි නම් ඒ ස්ටුඩන්ට් පුළුවන් PGD එක ඉස්සෙල්ලා කරලා ඊට පස්සේ මාස්ටර්ස් එකට කන්ටිනියු වෙන්න. රයිට්. ඒතර ඕක තමයි අපි ඇතුළු මේ හැම ඒජන්ට් කෙනෙක්ම හැම ඉන්ස්ටිටියුට් එකක්ම ඇත්තටම ගොඩ ස්ටුඩන්ට්ස්ලට කිව්වේ. රයිට්. ඉතින් ඒ කීපකේ වැරද්දක් නැහැ. නමුත් එතන ඇත්තටම කිව්වොත් එහෙම අපිටත් නොකියපු ඉන්ස්ටිටියුට් එකක් දන්නේ නැති ඉමිග්‍රේෂන් එකේ පොලිසිය එකේ තිබ්බ එක වචනයක් තියෙන එක කාටවත් එළියට ආවේ නැහැ. රයිට්. ඔය ප්‍රශ්නේ නිසා මොකද වුනේ? PGD එක කරන්න ගිය ස්ටුඩන්ට්ස්ලා PGD එක ඉවර වෙනකම්ම ඉඳලා ඊට පස්සේ ඒගොල්ලෝ ඇප්ලයි කරනවා ඒගොල්ලන්ගේ මාස්ටර්ස් වලට ඔෆර් ලෙටර් එක. ඒ කියන්නේ ඉතුරු 60 ක්‍රෙඩිට්ස් වලට. එහෙම ඇප්ලයි කරන්න ගත්තාම මුලින්ම සමහරුන්ට ඒක හම්බ වුණා. මුලින්ම කට්ටිය මම මේ කියන්නේ. රයිට්. ඒගොල්ලන්ට හම්බ වෙලා ඊට පස්සේ මාස්ටර්ස් ඉවර වෙලා පෝස්ට් ස්ටඩි වර්ක් වීසා ඇප්ලයි කරන්න ගියාම ඉමිග්‍රේෂන් එකෙන් කියනවා පෝස්ට් ස්ටඩි වර්ක් වීසාවකට ඔයා එලිජිබල් නැහැ කියලා. හේතුව? හේතුව තමයි ඒ ස්ටුඩන්ට් එයාගේ දෙවැනි ප්‍රෝග්‍රෑම් එක රයිට් දෙවැනි ප්‍රෝග්‍රෑම් එක ඇට්ලීස්ට් 30 වීක්ස් රට ඇතුලේ ස්ටඩි කරලා නැහැ කියන එක. එතකොට අර 60 වීක්ස් ඔෆ් කෝස් 30 වීක්ස් ඇතුලේ කව වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමයි මුනේ. එතන දැන් අර අපි හිතමු PGD එකක් 120ක් නේ ක්‍රෙඩිට්ස් ඒක කරනවානේ. ඒක තමයි එතකොට ෆස්ට් ප්‍රෝග්‍රෑම් එක විදිහට තමයි ගණන් ගන්නේ. ඊට පස්සේ ස්ටුඩන්ට්ස් ලා ඔෆර් ලෙටර් එක ඇප්ලයි කරනවා මාස්ටර්ස් එකට කන්ටිනියු කරන්න. ඉතින් 60 ක්‍රෙඩිට්ස් වලට හම්බ වුණොත් ඒ කියන්නේ මාස 6යි නේ. එතකොට මේ ඉමිග්‍රේෂන් එකේ පොලිසි එකක් තියෙනවා 30 weeks of second program එක study කරන්න ඕනේ post study work visa එකට eligible වෙන්න කියලා. ඉතින් මෙතනදී අවාසනාවන්ත විදිහට මේකට මුලින්ම අහුවෙච්ච students ලා කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේක කවුරුත් දන්නෙත් නෑ මේක ඒක හරිම එක පැත්තකින් හරිම ඒක හරි දුක්බරයි ඒ කතාව. communication gap එකක් තිබිලා තියෙන්නේ නේද? ඒ communication gap එකක් නමුත් ඒකට institutes කරන්න පුළුවන් ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවලුත් ඒගොල්ලෝ කරන්න උත්සාහ කරනවා. නමුත් ඒවත් ෆේල් වෙලා තියෙනවා. මට මොකද මම මේ ළඟදි ස්ටුඩන්ට් කෙනෙක්ට කතා කරා හරිම අවාසනාවන්ත සිතුවීමක් වෙලා තියෙන්නේ. ඉතින් අර එහෙම වුණාම දැන් ඔයා හිතන්න දැන් එතකොට ඒ කවුරු ස්ටුඩන්ට් කෙනෙක් කියන්න පුළුවන් රයිට් හරිනම් මට මාස්ටර්ස් එකට අවුරුදු 3 ඕනේ නැහැ. මට නම් එක අවුරුද්දක් දෙන්න. එක අවුරුද්දක්වත්. ඔව්. මම PGD එක කරන්න කියලා. එතකොට ආපහු ඉමිග්‍රේෂන් පොලිසි එකට ආපහු ආපස්සට ගියාම එතන තියෙනවා කන්ඩිෂන් එකක්. දැන් PGD එක ඉවර කරාට පස්සේ සාමාන්‍යයෙන් මාස 3ක් ඇතුළත එනම් පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක ඇප්ලයි කරන්න ඕනේ. හරි. එතකොට ඒක කරලත් නැහැනේ. ඒතර එහෙම වුණාම එයාට එක අවුරුද්ද හම්බ වෙන්නෙත් නැහැ. අවුරුදු 3 හම්බ වෙන්නෙත් නැහැ. ඉතින් ඒක හරිම අවාසනාවන්ත සිදුවීමක්. රයිට්. ඉතින් අපේ වාසනාවකට අපි අර කොයි වෙලෙත් ඉක්මනටම අප්ඩේට් වෙන නිසා අපේ ස්ටුඩන්ට්ස්ලා ඇත්තටම කිව්වොත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ගිහිල්ලා බේරුණා. ඒකට කතා වුණේ. හරි. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ තව චුට්ටක් මේ අමාරුවේ වැටෙනවා. රයිට්. නමුත් ඒ වුණාට මේක එලියට එක පාට ආපු නිසා
අදාළ ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස් ලගේ ඉමිග්‍රේෂන් ලෝයර්ස් ලගේ උපදෙස් පරිදි අපේ ස්ටුඩන්ට්ස්ත් ඒගොල්ලෝ ඇත්තටම කිව්වොත් මේ ප්‍රශ්نين එළියට ආවා. රයිට්? එතකොට දැන් මේකට මොකද්ද කරන්නේ? ඒ කියන්නේ ඊළඟ ප්‍රශ්නේ. ඔව්. දැන් මොකද්ද මේකට තියෙන සොලියුෂන් එක? මොකද සොලියුෂන් එකක් තියෙනවා. දැනට මේක බලන ඔයා සමහරක් වෙලාවට PGD එකක් කරන්න plan කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඇයි PGD එකක් කරන්නේ? ගොඩක් වෙලාවට ඔයාලා මාස්ටර්ස් එකකට afford කරන්න බැරි නිසා. බල නැති නිසා. එහෙම නැත්නම් මාස්ටර්ස් එකකට යන්න entry requirements ඔයා meet කරන්නේ නැති නිසා. අනිවාර්යයි. එතකොට ඔයා plan කරන දේ තමයි right මං එහෙනම් මුලින්ම PGD එක කරන්නම් පස්සේ මං ඒක continue කරන්නම් මාස්ටර්ස් එකට. උතනදී ඔයාලා කරන්න තියෙන්නේ මේකයි. මේක බලන් ඉන්න හැමෝටම වැදගත් හොඳට මම මේ කියන දේ හොඳට ඔළුවට දාගන්න. ඔයා PGD එකට ඇප්ලයි කරනවා නම් සාමාන්‍ය විදිහට ඔය ඇප්ලයි කරන්නේ අන විදිහට හෝ කරන්න ඉන්න විදිහට කරන්න. කරලා ඔයයි රට ඇතුළට ගියාට පස්සේ ඔයාගේ පළවෙනි සෙමෙස්ටර් එක ඉවර වෙනකොට ඔයා අනිවාර්යෙන්ම variation of condition කියලා එකක් තියෙනවා. VOC. ඒත් මේ variation of condition එකෙන් කරන්නේ නැහැ නම් අපි කරන ප්‍රෝග්‍රෑම් එක මාරු කරන එක තමයි කරන්නේ. එතකොට එතනදී අපි තමුද පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් ඇප්ලයිඩ් මැනේජ්මන්ට් කියන එක කරන කෙනෙක්ට මාස්ටර් ඔෆ් ඇප්ලයිඩ් මැනේජ්මන්ට් කියන එකට මාරු වෙන්න පුළුවන් ඔය වේරියේෂන් ඔෆ් කන්ඩිෂන් එක ඇප්ලයි කරලා. එතකොට මේක ෆිසිකල් ෆයිල් එකක් තමයි ගොඩක් වෙලාවට යන්නේ. සමහරක්ලා ඉස්සරහට ඔන්ලයින් ඉන්න පුළුවන්. රයිට්? නමුත් ෆිසිකල් ෆයිල් එකක් තමයි ඔය රට ඇතුලේ ඉන්නකොට කරන්න ඕනේ. මේක අමාරු දෙයක් නෙමෙයි. නමුත් වාට ෆී එකක් තියෙනවා ගෙවන්න. හැබැයි මේක කරන එකෙන් ඔයාලා ඉමිග්‍රේෂන් එකේ පොලිසි එකේ තියෙන කන්ඩිෂන් එක මීට් කරනවා. මොකද්ද? එතකොට මේ variation of condition එක approve වෙලා ආවට පස්සේ එතන ඉඳන් ගත්තාම ඔයාට 30 weeks වගේ masters එක cover වෙනවා. එතකොට මේක අපි කරන්න ඕනේ කොයි කාලෙද VOC එකක් apply කරගන්න ඕනේ කොයි කාලෙද කියලා අපි ආපහු මතක් කරමු. Right. දැන් මේ ඔය conversation එක අපි institutes එකත් ගියා immigration lawyers ලත් එක්කත් කතා කරා. මේක හොඳම දේ තමයි ගිය ගමන් පුළුවන් තරම් ඉක්මනට ඔක් කරන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයගලන්ට පළවෙනි semester එක ඇතුලේ ඔක් කරා නම් හොඳයි. පළවෙනි semester එක ඉවර කළා හරි එහෙම නැත්නම් ඉවර කරන්න කලින් හරි පුළුවන් තරම් ඉක්මනට variation of condition එක apply කරලා ඔයා මාරු වෙන්න ඕනේ ඔයාගේ program එක. එතකොට Mr. Miguel මට දැනගන්න පුළුවන්ද VOC එකක් සාමාන්‍යයෙන් approve වෙලා එන්න කොච්චර කාලයක් යනවද? සාමාන්‍යයෙන් 2 to 4 weeks වගේ කාලයක් ඇතුළත වෙනවා. සමහරක් ඒවා ඉක්මනටත් process වෙනවා. කාලයක් යනවා. නමුත් 2 to 4 weeks අතර වගේ ඕගොල්ලන්ට එකට outcome එක එනවා. ඒ visa එක change කළා එනවා. Right. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේක කරන්න immigration lawyer කෙනෙක් advisor කෙනෙක්ගේ guidance එක අවශ්‍ය වෙනවද කියන එක. මම කියන්නේ මේක ඇත්තටම කිව්වොත් immigration lawyer කෙනෙක් immigration advisor කෙනෙක් අවශ්‍ය නැහැ variation of condition එක දාන්න. නමුත් අපි දන්නේ නැහැ මේක බලන කෙනා මොන වගේ situation එකක ඉන්නවද කියලා. ඒතර ඔයයි මමයි මේ කතා කරන දේ අහුන්ගන් දීලා එකපාරට variation of condition දාන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න බෑනේ. මගේ නම් advice එක තමයි ගිහිල්ලා අනිවාර්යෙන් කතා කරන්න. immigration lawyer කෙනෙක්ට immigration advisor කෙනෙක්ට කතා කරලා තමන්ගේ situation එක බොහොම පැහැදිලිව කියලා ඉවර වෙලා කවුරු හරි කෙනෙක් PGD එකකට ගිහිල්ලා මේ වෙද්දි ඔය වගේ අසාධාරණයකට ලක් වෙලා තියෙනවා නම් ඉදිරියට එන අපේ ස්ටුඩන්ට්ස්ලට මේ දේ වළක්ව ගන්න තමයි අපි ඇත්තටම මේ දැනුවත් කිරීම කරේ. මේ තව දෙයක් දැන් කියන්න ඕනේ දැන් මේ ඉස්සරහට කරන්න ඉන්න අය. ඕගොල්ලෝ පුළුවන් තරම් බලන්න මාස්ටර්ස් එකකට ඇප්ලයි කරන්න. ඒක තමයි හොඳම දේ. ඔයාලට මුදල් ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියනවා ෂෝ මනි එක. මෙච්චර මේ අවුදේ කමාරකට මට සල්ලි පෙන්නන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් නම් ඉතින් අපි PGD එකට වඩා යන්න වෙනවා. අපි මතක තියාගන්න. PGD එකක් කරලා අනිවාර්යෙන් මාස්ටර්ස් එකකට මාරු වෙන කෙනෙක් ඇඩ්වයිස් එක මම දෙනවා. මොකද 3 years post study work visa ගන්න එක හරිම වැදගත්. මම හැමතිස්සෙම කියනවා 3 years post study work visa ගන්න එක හරිම වැදගත්. විශේෂයෙන්ම master of applied management ekena applied management karana kattiyata visheshayenma green list ekey nathi essential list ekey nathi long term skill shortage ekey nathi professions walata ogulang study karanna yanawa nan aniwaryenma avurudu thunaka post study work visa ekak bohoma wedagath wenawa oh ai api mechchara meke wedagath kiyala kiyanne mokada ogalanta work experience ekak gannone rate ithin avuruddaka work me visa ekak piyagena me ජොබ්ස් හොයන්න ගියාම ඒක හරි අමාරුයි. එම්ප්ලොයි කෙනෙක් වුණත් කැමති වෙන්නේ නැහැ මේ අවුරුද්දක වීසා කියලා. ඒක අපි තුන් මාස 6ක අවුරුද්දක වගේ වීසාවක් තියෙන කෙනෙක්ට දෙන්න ජොබ් එකක් දෙන්න පොඩ්ඩක් පස්ස ගහනවා. ඇත්ත කතාව. හැබැයි 3 years work visa එකක් තියෙනකොට එම්ප්ලොයර්ස්ලා හරිම willingly වැඩේට කැමති වෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ මුකුත් support කරන්න දෙයක් නෑනේ work visa දාන්න. ඔව්. ඒක නිසා ඔය work visa එක
ලොකු අත්‍යවශ්‍ය දෙයක් ඕක මේ ප්‍රොසෙස් එකේ යන්න. අන්තිමට මිස්ටර් මිගෙල් හැම වෙලේම කියනවා දැන් ඇප්ලයිඩ් මැනේජ්මන්ට් වගේ ප්‍රෝග්‍රෑම් එකකට යන්නේ මැනේජ්මන්ට් ලෙවල් එකේ කවුරු හරි. එතකොට ඒ කෙනා ලංකාව ඇතුළතදී මිනිස්සු 100ක් පාලනය කරත් මැනේජ් කරත් නමුත් අපි කිවි කල්චයකට ගිහිල්ලා ඇඩප්ට් වෙන්න ඕනේ ඒ කල්චයකට අනුව අපේ අපි ඒක කොහොමද ඒගොල්ලන්ගේ සංස්කෘතිය තේරුම් ගන්න ඕනේ මේ දේවල් කරන්න යම්කිසි කාලයක් යනවා කවදාවත් ඒගොල්ලෝ අපිට එකපාර මැනේජ් කරන්න දෙන්නේ නැහැ ඒගොල්ලන්ගේ කට්ටියව දෙන්නෙත් නැහැ දුන්නත් අමාරුයි මම සමහරවිට මම මැනේජර්ස්ලා කීවෙනින් අපිත් එක්ක වෙලා කතා කරනවා ඒගොල්ලන්ගේ මම හෙව්වොත් එහෙම රයිට් ඔයා ගියාට පස්සේ තවම අපි තුන් සති දෙක තුනක් ගිහලා ඔයාලා හම්බ වෙනවා මෙහෙම ජොබ් එකක් අත්‍තරම කරන්න පුළුවන්ද අපිට ඇතිගෙන අර බිල් පවර් එකට කරන්න පුළුවන් කියලා ගන්න පුළුවන් නමුත් ප්‍රැක්ටිකල් ඉෂුස් කොච්චර හේද මේ මිනිස්සුන්ව මැනේජ් කරනවා කියන්නේ ඒකට ඉගෙන ගන්න කාලයක් අවශ්‍යයි හරි ඉතින් ඒක නිසා හරි කල්පනාවෙන් ප්‍රෝග්‍රෑම් සිලෙක්ෂන්ස් කරන්න කවුරු හරි මේ අපහසුතාවයට පත් වෙලා ඉන්නවා නම් ඉමිග්‍රේෂන් ලෝයර් කෙනෙක්ට ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඉක්මනටම කතා කරන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා ඔයාට අන්තිමට පසුතැවෙන්න වෙයි මේ මොකද්ද මම මේ කරගත්තේ කියලා මොකද දාස් ගානක් වියදම් කළා අපි තුම ඕල්මෝස්ට් 9 මිලියන් 10 මිලියන් ටියුෂන් ෆී එකක් අන්තිමට ගෙවලා ඔර පෝස්ට් ස්ටඩි වර්ක් වීසාවක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ ඒක හරිම සෝචනීය තත්ත්වයක්. හරිද? ඉතින් ඒක නිසා එතනදී ඊළඟට මොකද්ද කරන්නේ? ඉතින් ඊළඟට එක්කෝ එහෙම නැත්නම් වර්ක් වීසාවකට කවුරු හරි ජොබ් ඔෆර් එකක් දෙන්න ඕනේ. ඉතින් ලොකු ප්‍රශ්න වලට එකපාරනේ අනවශ්‍ය ප්‍රෙෂර් එකක් එනවා. ඉතින් ඒකයි අපි ඔයගොල්ලන්ම මේ දැනුවත් කරේ. කල්ලාතුව දැනුවත් කරන්නේ. අපේ යුතුකමක් මොකද මේක තවත් පස්සට මෙහෙම තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඕපන් ඩිස්කෂන් එකකට ඇවිල්ලා මෙහෙම කියන්නේ ඔයගොල්ලන්ව දැනුවත් කරන්න මේ වගේ තියෙනවා තත්ත්වයක්. ඒක නිසා අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙලා ප්‍රෝග්‍රෑම් සිලෙක්ට් කරා. ඉතින් එහෙනම් අද අපි සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. ඕගලන්ගේ නිව්සීලන්ඩ් ඩ්‍රීම් එක, නිව්සීලන්ඩ් এডুকেෂන් ස්ටුඩන්ට් ඩ්‍රීම් එක සබෑ කරගන්න අවශ්‍යයි නම් කතා කරන්න අපිට මේ පහත තියෙන නම්බර්ස් වලට. ඉතින් ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ එලිජිබිලිටි එක චෙක් කරගන්න, ඕගලන්ගේ අප්ඩේටඩ් CV එක එවන්න අපේ ඊමේල් ඇඩ්‍රස් එකට. ඉතින් ලබන සතියේත් මේ වගේම වැදගත් තොරතුරුත් එක්ක අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. ආයුබෝවන්. බොහොම ස්තුතියි මිස්ටර් මිගෙල්. පාත සඳහන් නම්බර්ස් නිකන් හරි ඔයගලන්ට අප්‍රෝච් කරගන්න බැරි නම් අපිට ඊමේල් එකක් එවන්න. ඔයගලගේ CV එක ඊමේල් කරන්න අපේ ටීම් එකෙන් ඔයගලන්න කන්ටැක්ට් කරයි. එහෙම නැත්නම් අපි ඔයගලන්ට එන්කරේජ් කරනවා අපේ මහරගම ඔෆිස් එක විසිට් කරන්න. විසිට් කරලා අපේ කන්සල්ටේෂන් එක අරගන්න කියන එකත් කියනවා. ඉතින් මොකද මේ නම්බර්ස් අපි දාලා තිබ්බට ඉතින් කොයි වෙලාවෙත් මේක බිසි කෝල්ස් කොයි වෙලෙත් නැති නිසා ඒක නිසා අපහසුතාවයක් තියෙන පුළුවන් මේ නයන මේගොල්ලන්ට එකපාරට රීච් කරන්න අපි මොනම දේ දෙනවා ඔයගලගේ අප්ඩේටඩ් CV එක දෙනවා නම් මේ පල්ලෙය තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔයගලගේ CV එක එවන්න. එහෙම වුණත් අපි අපේ පැත්තෙන් ඔයගලන්ට කෝල් එකක් ගන්නවා. ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක දිගටම නැරඹුවට, ඉතින් අපිත් එක දිගටම හිටියට. ඉතින් අපි ඊළඟ සතියෙත් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. එහෙනම් ඔයගලන්ට සුබ දවසක්.